Siyata FM. Aha, jintu pittiya. Purohite, purohite. Eoi ni. Ah, mehewa den maya amma. Ne mokada me? Kak kare ulukkuwak edaganna eti mata kiyol. Eoi ni. අවසරයි කිව්වා. කොහෙද හිටියේ? කාපන් විදි ගෙඩියා. එප්ප. ඈ? එප්ප එප්ප. කාපන්. එප්ප. එනම් විදි වල්ලක් කාපන්. එහෙම කියන්නේ නැපේ. බලන්න. ඕවා ඕ නිකම්ම ගන්න. ඈ? ඔය සැනිටයිසර් ගහලා කාපන්. සැනිටයිසර් ගහලා මිදි ගන්න. ඔව්. සැනිටයිසර්. පලතුරුනේ. පලතුරුනේ මේ බොල මොක ගෑවත් සැනිටයිසර් ගහලා කාපන්. Corona virus. Da, de ieri că avut obțin mai două kiwi. Mama, că avut la kiwi ne mi-au mătăit ceva. Oh, e păle, am sanitizat gâla când ne mi-au dat o foață la când nu am împălat turul când am bunat jati când am cotat. Mi-au dat de ani. Iți pasă mi virus e boala ne mi mere ne par ve ne mi ne va. Ami e din අම්මේ මොරගෙඩි වගේ මිදිගෙඩි මිදිගෙඩියක් කන්න කිව්වාම බෑ කියපු මිනිහා මිදි වල්ලක් කන්න කිව්වාම බලහන්කො කාපන් කාපන් කොහෙන්ද ඔය මම උදේ ගියානේ මේ පුරවර ශිරි නරඹලා එන්න ආ ඉතින් ඒ ගිහිල්ලා එද්දි බෝඩ් වගේක් ගහලා තිබුණා පැණි මදි කියලා මම වැළුවා කාටද බොල මේ පැණි මදි කියන්නේ අර පැණි මදි වුණාම කියමුකෝ මොකටද ඒකට මේ බෝඩ් පිටින් ගහගෙන ඉන්නේ කියලා බලාගෙන එනකොට ඊළඟට තියෙනවා රස මදි කියලා බෝඩ් ගහලා තව ටිකක් ඉස්සරහට එද්දි මෙන්න මිදි ලෑල්ලා ආ ඉතින් ඇයි පැණි මදි කියලා මේ බෝඩ් ගහලා එමදි වට ඊට පස්සේ රසමදි කියලා මේ බෝඩ් ගහගෙන මිදි විකුණන්නේ පස්සේ නේවන් තේරුනේ පැණි මදි නෙමේ පැණි මිදි ආහ් එතකොට රසමදි නෙමේ රස මිදි ආ ඇයි එහෙම ගහලා තියෙන්නේ මිදි කියනකේ මියන්නේ උඩ ගෑල්ල ලියන්න උන්ට ඉඩ මදි වෙලා ආ මිදි මදි වෙලා ආ බලන්න හරි මම මෙව්වා එකයි ඒක තමයි තව වල්ලක් කන්න ඕන ඈ ජින්තු පිටිය ආහා ජින්තු පිටිය ඕ දාසිය හවුස්සරයි දියුයන් හල්සි ආ තීට කිව්වා මං කටේ ගිල්ල ගහගෙන අඹරෙන්න තියාගන්න එපා කියලා කතා කරාම මෙතන මේ දාසිය දේව යන්න හස්සේ කොහොම අපි පුරෝහිතතුමාට අර මේ මදිරා චසකයක් ගෙනහලා දීපා එහෙමයි මොම් මදිරා කොයින්ද ඒව වැදන්නේ නෑනේ උඹ බීපංකෝ අඩේ කොහෙන්ද මදිරා මදිරා වගේක් එවල තිබුණා මගේ පරණ පිට් එකක් ඉන්නවනේ උගේ නම කදිරා. හදේ මේ මුවන් පැලැස්සේ කදිරා. නෑ කලබල වෙන්න එපා. මුව ඇවිල්ලා මුවන් පැලැස්සේ නෙමේ හා පැලැස්සේ කදිරා. ඌයා වසවිස සේරම කන බොන එක. පුදුමයි මෙච්චර කල් අල්ලලා ඉන්න එක නොදිරා. මෙන්න පුරෝහිත තුමනි. ආ thank you මදිරා කිව්වට මේ කිතුල්රා ඇයි පාද නෑ කවුද පාගි දාසිය මම තීත කිව්වා තියේ ඔය අඹරිල්ල අඩු කරගන්න කියලා නෙමෙයි තව දුරටත් තී අඹ වෙන්න තියාගත්තොත් තීත මම නම දානවා අඹරිලා කියලා ඒදි ඒ කිව්වහම අඹ වෙනවා තී මෙහෙ එන්න කලින් මොනවද කරේ? ඉනාවෙන්. ලනු ඇඹුරු වැඩිනේ කරේ. ආහහ. ඒක තමයි නම් මේ. ආ. ම
මම ඕනනම් ඔබතුමාට තඹරන්න හොඳ වෙයි ලනුව. ඈ? තී මට ලනුව අඹරන්න. කනේද මේකෙගේ තියෙන නැහැදිච්ච කමක මහත? මට පේන්නේ ඊට වඩා මෙයා මහතයි. ඈ? නැහැදිච්ච කමට වඩා මෙයා මහතයි. යන්න කිව්වේ තීට. අවශ්‍යයි. ගෝයිනි. ඔව්. මදිරා. මොකක්? මදිරා. ඔය මදිරා විවනේ කෝප්පිය මදිරා කෝප්පිය. මං කිව්වේ රා මදිරා. ඔය මදිරා කෝප්පියන්නේ උඹ දැන් විව්වේ. මං කිව්වේ ඒක මදි. රා මදි තව ඕන. ඈ? ඔව්. මදිරා කිව්වේ ඒකෙන්. ඔය පල. ජින්තු පිටිය ජින්තු පිටිය ජින්තු පිටිය ජින්තු පිටිය. ආහා ජින්තු පිටිය. උදෝයිද? දෙෝයි. උඹ ඕකේද? ඕකේ ඕකේ මම ඕකේ. දාසිය තව මදිරා නැද්ද? ඕකේ මම ඕකේ. ඔයිටි ඒකද මෙයා හිනා වෙනව? පුරෝහිත උඹේ තත්ත්වේ තියාගනි. හරි. දාසිය තී මෙතන හිනා වෙන්නේ නේද? අහගෙන යන්න කිව්. එවයි තත්ත්වේ තියාගනින් මේ දාසිය ඉස්සරහා. අමාරුවෙන් තත්ත්වේ තියාගෙන ඉන්නකොටනේ මේ ඔබතුමා මට එන්න කියලා මාව යම් තත්ත්වයකට පත් කරේ. දැන් මං ඒ තත්ත්වේ තමයි ඉන්නේ. නේ නේ මේ අපා උඹට එන්න කිව්වේ. කියන්න කියන්න මොකක් හරි උලුක්කුවක් අද්දෝ ගන්න වෙන්නේ නැති මං දන්නෝ. අනේ ඔකනේ කියන්න කියන්න. අනේ බං මේ පුරෝහිත මේ අපේ අගමිසවට දුරින් ඥාති වෙන බාප්පා කෙනෙක්ගේ පුතෙක් ඉන්නවල උස මාත හාදේ. හ්ම්. බැලූ බැල්මට යෝධයා වගේලු සයිස් එක. හ්ම් හ්ම්. ඉදි මාළු කණේකෙද්ද? ඈ මාළු එහෙම කනවා. මාළු? ඔව්. මාළු කතාවක් කවුද බං කිව්ව මෙයා හපංකෝ. හ්ම්. අගමිසවානවා මේ මගෙන් මෙහෙ මොකක් හරි එකකට තල්ලු කරන්න බැරිද කියලා. මෙහෙ මොකකට හරි එකකට තල්ලු කරන්න? අන්න හරි. උස මහත ඇඟේ මස් එහෙම යාමින් තියෙන එකෙක් කිව්වනේ. ඒනා එන්න කියමු. හැබැයි මේ මොකටද බං ඌව තල්ලු කරන්නේ? ඇඟේ මස් ඒව යාමින් තියෙනවා කියපු නිසා අපි ඌව කිඹුල්ලු ඉන්න විලට තල්ලු කරමු. මොකක්? ඕ හොඳයිනේ. ජින්තු පිටිය ජින්තු පිටිය ජින්තු පිටිය ජින්තු පිටිය. ආහා ජින්තු පිටිය. අනේ මදයිටි. ඇයි? බොල මම ඇහුවේ මාලිගාවේ රස්සාවකට තල්ලු කරගන්න බැරි වෙයිද කියලා ඌව. අගමිසවගේ ඥාතිනේ වා. අනේ වන්දන්නේ. ඇයි? ඔය ඥාති සංග්‍රහය කරන්න කියලා තමයි අන්තිමට හැම රජාම ඇනගෙන තියෙන ඉතිහාසය බලද්දි. ඇයි? මොකක්? ඇයි කියලානේ දේවයිනි. ජොලිකොරහන් රාජ්‍යයේ ඉතිහාසය පුරාම ඔය වගේ ඥාති සංග්‍රහ කරන්න ගිහිල්ලා ඇනගත් රජවරු ගැන සඳහන් වෙනවා ඉතිහාස පොත්වල. එහෙමයි. එහෙමයි. දැන් ජොලිකොරහන් ඉතිහාස කතාවල වැඩි හරියක් රජවරු වැඩේ වණ කරගෙන තියෙන්නේ ඔය ඥාති සංග්‍රහයට යොමු වීම තුලින් කියන එක. ඒගත් කටවරු මේක කෙලින්ම දීලා තියෙනවා මිනිස්සු. ජොලිකොරහන් ඉතිහාස කතාව ඒ කතාවල් වල ඔවා සේරම ලියවෙනවනේ. ඒ කාලේ වෙච්ච ඒවා ලියවිලා තියෙනවා. දැන් මේ කාලේ වෙච්ච දේවලුත් ලියවෙනවා. දැන් අනිත් එක මේ කාලේ මේ වෙච්ච දේවල් මදයි දැන්. තව අනම්මනම් ඔකට අවුල් ලියව ගන්න ඕනේ නෑනේ. ඉතින් අපි දන්න එකේ කවුරු හරි අඳුරන එකේ දම්මෝල ලියමුකෝ. ඈ? අන්න ඉතින්. තව කළු පැල්ලමන්නේ ඉතුරු කර ගන්න හදන්නේ එතකොට. ඒකනේ. එහෙනම් ඌට මොකෝ බං කරන්නේ? අර දුරින් බාප්පා වෙන එකාගේ පුතාට. මොකද අගවිසවගේ ඥාතියෙක් නිසා මොහොකට හරි තල්ලු කරන්න වෙනවා. නැත්තම් ඔබ දන්නවනේ අගවිසව මගේ ඔළුව කනවා. මොකද ඌගේ තාත්තා අගවිසවගේ බාප්පා කෙනෙක්නේ. අගවිසවට බාප්පා කතා කර කර වද දෙනවා කියන්නේ පුතාව මොකට හරි තල්ලු කරලා දාන්න කියලා. අගවිසව මට ඒ
ප්‍රෙෂර් එක දෙනවා එහෙමම. එයා මාව පුෂ් කරද. හරි එහෙනම් පුතාගෙන් නෙමෙයිනේ කරදරේ තියෙන්නේ මෙතන බල යනකොට මූලිකවම සාධකය බප්පනේ. ඔව්. බප්පට එන්න කියලා ඌව මොකට හරි තල්ලු කරලා දාමු. ඔව් රේල්ලුවට හරි මූදට හරි. ඇත්තදම? ඔව් ඇත්තදම නේන්න. ඉවරනේ කතාව. ජින්තු පිටිය ජින්තු පිටිය ජින්තු පිටිය ජින්තු පිටිය ආහා ජින්තු පිටිය. ප්‍රිය ස්වාමීනි එනවා එනවා. නෑවා එනවා නේන්න. ප්‍රිය ස්වාමීනි අගවිසව ගර්ජනා දේවි. ඉතින් ඉතින් මෙහෙන් වාඩි වෙන්නකෝ. මොකද මේ අද අමුතු සැලකිල්ලක්? කන්නෝ මානේ මේ විදිහේදී බලන්න ඔය ඇඟේ හැටි. ආ පුරෝහිතත් ඉන්නේ. දෙයෝ ඉන්නවාන්ස විසෝ ඉන්නවාන්ස. මොකද පට පැටලෙන්නේ? පට පැටලෙනවා. කන්නෝ විදිහෙද්ද? එපා. මම මේ ගස් ලැබු ගෙඩිය ගන්නද? කන්න කන්න. දාසිය. දාසිය. ඔයිනි. මෙන්න මේ ගස් ලැබු ගෙඩිය කපලා දෙන්න මේ අපේ ගර්ජනා මේ විසවුන් වාසෙට. තේ ඔයිනි. අපේ කියන්නේ එපා. ඇයි? අපේ කිව්වහම ඇහිතයි. ඔව්. ඔහිටත් ඉන්න මගේ අගවිසව. මගේ අගවිසවට දෙන්න. මෙයාද මේ ඔබතුමාගේ අලුත් දාසිය? ඕ දාසයා ගියානේ. දාසයාද ගෙදරින් එන්න දෙන්නේ නෑලු මේ කොරෝනා වලට බයි. ඒ පාර මෙයාව ගත්තා. කපන්න කපන්න ඔබ. නෑ නෑ කපන්න ඕන නෑ. ආ කපන්න බා. අයි කපන්න නෑ නන් දේවිය. ඔයාගේ මැත්තා. එන ලිලි පිටින් කන්නකෝ. නෑනේ මම මේක මේ ගන්න දෙහුවේ මූණ ගන්න. මොකද තීහිනා වෙන්නේ මෙතන? අස්සසන්නිය හැදුනවා වගේ. ඒක නෙමෙයි ප්‍රිය ස්වාමීනි. මගේ වැඩේ බැලුවද? ආ වැඩේ අප්පා. පුරෝහිත දෙවි. දෙවි. වැඩේ බලනෝනේ. ඕ ඕ. බාප්පට එන්න කියලා අපි කතා වුණානේ කරන්න ඕන දේ. ආ බාප්පට ඒ මොකටද? නෑ මං කිව්වේ දැන්. පුරෝහිත කට. නෑ අපි විසඳුම ඉස්තිරයිනේ විසඳුම අපි ෂෙයා කරගමු. ඔය මේකයි මං කිව්වේ බාප්පගෙන් නම් කරදරේ බාප්පට එන්න කියලා දෙකක් එනලා දාමු. ඕ මොනේ අම්මේ කිං දෙකයි මම නිදි කොයි ඉඳලා උදාව කිරුවට පස්සේ එන්න දෙකක් ආවෙන්නේ මොකද කතා කරගෙන ඉතිදී දැක්කේ ඔයදීන් ආ මෙදී මෙත් ආ උනල් දෙයෝ අපර්ෂේ දෙයෝ ඉන්නවා ගස් ලබුගෙදී ගහුවනේ ඔබතුමා ඔළුවේ ඒකන වාචා දැන් බලමු මොනවද මොකද්ද උඹ කරේ ඔබ කියපු දෙයින්නේ මේක උනේ බලහන් දැන් ti mokada meter deyo yanne yu jintu pitiya jintu pitiya jintu pitiya jintu pitiya aha jintu pitiya fm dinapatala tweediya narabanna ehata button ek click kara siyad fm subscribe karanna අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.